Welcome to the Ceylon Vlogs. Iting onna ada api avile innwa Hasalaka purore tiyena vishesha tanak balanna. Me tana gana sandahan karoth ehema swabhava saundaryen pirunu. E wagema thama vishala sancharaka aakarshanayak tiyena tanak. Namin kiwoth ada api yanne Hasalaka Rathna alla balanna. සුන්දර තැනට එන පාර ගැන සඳහන් කරනවා නම් මහනුවර මහියංගනේ ඒ 26 මාර්ගයේ ගමන් කරද්දී හමුවන හසලක නගරයෙන් හසලක ගාමිණී කුරුරත්න පිරුව හන්දිය හම්බ වෙනවා. මේ හන්දියෙන් හසලක හෙට්ටිපොළ මාර්ගයට ඔයාලා ගමන් කරන්න ඕනේ. මේ මාර්ගයේ කිලෝමීටර් 2ක් පමණ ගමන් කරද්දී ඔයාලට හම්බ වෙනවා එකේල හන්දිය. මේ එකේල හන්දියෙන් ඇතුළට ගමන් කරද්දී ඔයාලට මේ රත්නැල්ල කියන සුන්දර ගම්මානයට පැමිණෙන්න පුළුවන්. ඉතින් මේ ගම්මානයේ පහළ ඔයාලගේ වාහනයම පාක් කරන්න පුළුවන් විදිහේ පාකින් ස්පේස් වගේම ඔයාලට උදව් ගන්න පුළුවන් විදිහේ ගොඩක් ගයිඩ්ලා ඉන්නවා. එයාලගෙන් ඔයාලට පුළුවන් මේ තැනට එන පාර ගැන දේවල් සඳහන් කරන්න. ඒ වගේම තමයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ටිකට් කවුන්ටරයක් තියෙනවා. එතනින් මතක් කරලම ටිකට් පතක් ලබාගෙන එන්න. මොකද නැතුව මෙතෙන් ගමන් කරන්න බෑ. ඒක නීති විරෝධී. ඉතින් එතන ඉඳලා කිලෝමීටර් 1.5ක් පමණ මේ බන්ට් එකත් එක්ක මේ ඇල බන්ට් එකත් එක්ක අපිට පයින් ගමන් කරන්න තියෙනවා. මේක දුෂ්කර වගේම තමයි එක්තරා විදිහක ට්‍රස් ජනක ගමනක්. ඒ වගේම තමයි මෙතනට එද්දී ටිකක් පරිස්සමෙන් මේ సౌందර්ය විඳගෙන මේ ගමන යන්න ඔයාලා මඟ බලා ගන්න. මොකද ස්වභාව ධර්මයේ තියෙන ලස්සන දේවල් වගේම තමයි ගොඩක් භයානක දේවලුත් තියෙනවා. ඒ දේවල් වලින් අපි අපේ ජීවිතය ආරක්ෂා කරගන්න ඕනි. ඒ වගේම තමයි අපිත් එක්ක යන අනිත් අයගේ ජීවිතත් අපි ආරක්ෂා කරගන්න ඕනි. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක අපි අන්තව ටිකක් ඉස්සරහට කිලෝමීටරක් විතර අපි ආවා. දැන් නම් රත්නැල්ල පේන සීමාවට ඇවිල්ලා තියෙන්නේ.
අපි යන්න තවරි වගේ ඉස්සරහට. මේකට එහෙම බහින්න යන්න එපා මේක ගොඩක් ගැඹුරු තැනක් ගොඩක් අය මෙතන බිලිගෙන තියෙනවා ඉතින් ඒකින් හින්දා මෙතන නාන්න කරන්න යන්න එපා තව ටික දුරක් අපිට පයින් යන්න තියෙනවා අපි ඒ ටිකත් යන් ආරම්භවන්නේ නකල්ස් වලින් පටන් ගන්න ගින්ගගේ ඊට පස්සේ මේ ඇල්ල මෙහෙම ගලාගෙන ගිහලා එකතු වෙනවා හසලක වැවට
එතනින් මහවැලි ගඟට. ඉතින් ඔන්නඔහම තමයි මේ අලංකාර දියධාරාවේ ගමන් මාර්ගය. රාවණ රජතුමා සහ සීතා දේවිය දියකිලි කරන්නත් මේ ස්ථානය යොදාගත්ත කියලා ජනප්‍රවාදයේ බොහෝ උදවිය විශ්වාස කරනවා. ඒ වගේම මේ ගල යටින් රාවණ රජුරෝ උමං මාර්ගයක් සකස් කරලා තිබ්බා කියලත් සමහර උදවිය විශ්වාස කරනවා. අනිත් කාරණාව තමයි ජීවිත කිහිපයක්ම මේ ස්ථානයේ දියනාන්න ඇවිල්ලා නැති වෙලා තියෙනවා. ඒකෙ හින්දා අනිවාර්යයෙන්ම මේ සුන්දරත්වය නරඹන්න මෙතෙන්ට එනවා නම් මතක තියාගන්න තමන්ගේ ජීවිතයටත් අනුන්ගේ ජීවිතයටත් අනතුරක් නොවන අයුරින් හැසිරෙන්න. ඇල්ලේ උස ගැන සඳහන් කරනවා නම් ආසන වශයෙන් අඩි 111ක් පමණ වෙනවා. ඒ වගේම මේ රත්නැල්ලට නම හැදුන විදිහත් කියන්න ඕනේනේ. අතීතයේ මේ ඇල්ල ආශ්‍රිත මේ ප්‍රදේශයේ මැණික් ගල් කිහිපයක් හම්බ වෙලා තියෙනවා. එදා ඉඳන් රත්නැල්ල කියලා කියනවා. ඒත් එක්කම සමහරු කියනවා නවරත්නැල්ල කියලා. ඒකට හේතුව තමයි 1978 වර්ෂයේදී හිටපු කුෂිකර්ම අමාත්‍යතුමා වුණ නවරත්න මැතිතුමා මේ ඇල්ල පහලින් වේල්ලක් සකස් කරලා ඇල මාර්ගයක් ඔස්සේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය ලබා ගැනීමට සකස් කරලා තියෙනවා. ඉතින් අන්න ඒක හින්දා එතුමාට ගෞරවයක් විදිහට මේ ඇල්ල නවරත්න ඇල්ල කියලා හඳුන්වනවා. Rathna